ජාතික ධනබලයේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම දැක්කා ණය ප්‍රතිභිව ගත කරන විස්තරය debt sustainable analysis කියලා. ඒ debt sustainable analysis එක තමයි ඉතාමත්ම වැදගත් IMF එක ඒකේ IMF එකේ යාන්ත්‍රණයේ අඩිතාල foundation එක. මොකද ඒක කඩා වැටෙනවා සම්පූර්ණ එකම කඩා වැටෙනවා. ඒකේ තමයි කියන්නේ කොච්චර ප්‍රමාණයක් ණය විය යුතුද 2028 කොච්චර ප්‍රමාණයක්ද මේකෙන් ඔබ ගෙවන්නේ විදේශ ණය හැටියට කොච්චර ප්‍රමාණයක්ද ඔබේ ණය ගැනීම හැටියට කළ හැක්කේ කොච්චර ප්‍රමාණයක් ඔබ ප්‍රාථමික ගිණුමේ ශේෂයක් හැටියට ලබා ගන්නවද කියලා අර පරිමිති දීලා තියෙනවා. ඒක වෙනස් කරනවා කියලා කියන්නේ සම්පූර්ණ IMF ක්‍රියාදාමයම නවත්තනවා හා සමාන දෙයක්. මොකද ඒක සාකච්ඡා කරනකම් අරගොල්ලෝ ඒ සල්ලි ටික දෙන්නේ නැහැ මේක එකඟ වෙනකම්. ඒගොල්ලෝ සල්ලි දෙනව නැහැ කියලා කියන්නේ World Bank එක සල්ලි දෙන්නේ නැහැ. World Bank එක සල්ලි දෙන්නේ නැහැ. ADB එක සල්ලි දෙන්නේ නැහැ. IMF එකේ වැදගත්කම මිනිස්සු සමහර වෙලාවට වැරදිලා වටහාගෙන තියෙනවා මේක මේගොල්ලෝ බිලියන 3 කියලා. ඒක නෙවෙයි වැඩේ. ඒකත් එක්ක ගනුදෙනු කරනවායි කියනකොට පිටරට මිනිස්සු ඒක දිහා බලාගෙන රටවල් ඊට පස්සේ එන්නේ ඒක බලාගෙන ආයෝජකයෝ එන්නේ ඒක බලාගෙන එතකොට බොන්ඩ් හෝල්ඩර්ස්ලා එන්නේ ඒක බලාගෙන අනිත් සංවර්ධන බැංකුව එන්නේ ඒක බලාගෙන එතකොට මොකක්ද ගරන්ටි එකක් මේක හරි පාත් එකේ රට යනවා එහෙනම් මේගොල්ලොත් එක ගනුදෙනු කරාට කමක් නැහැ වගේ ඉතින් IMF එකෙන් එලියට එනවයි කියලා කියන්නේ අපි ගැන කියන එක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඒක රේටින් ඒජන්සි එකක් කියන්නට ඕන IMF එක කියන්න ඕන World Bank එක කියන්න ඕන එතකොට අන්න මිනිස්සු දැනගන්නවා මේ රටේ යම් කිසි සංවර්ධනයක් ඉන්නේ ඒක නෝම්ස් ටික තමයි හදලා තියෙන්නේ නේද ඒ නෝම්ස් ටික එතනින් එලියට පන්නනවා කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. රාජ්‍ය පැමැත්තෙන් දෙනවා කියලා කියනවා. ඊට පස්සේ අඩු කරනවා කියලා කියනවා. දෙකම කරන්න බෑනේ. ඒ කියන්නේ ඕන සරලව තේරුම් ගන්න තියු සත්‍යයක් තමයි ආදායම අඩු කරගෙන වියදම වැඩි කරනවායි කියලා කියන්නේ නැවතත් 2022ට අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ ගියා වගේ යනවායි කියන එක තමයි. අනිවාර්යයෙන්ම අවුරුද්දක් හතරට. ඉතින් එතකොට කොහොමද රනිල් වික්‍රමසිංහ වෙනස් වෙලා තියෙන්නේ කියන්නේ 2021 ලංකාවේ සම්පූර්ණ සමස්ත රජයේ ආදායම බිලියන 1281යි මට මතකයි. හරිනම් හැබැයි මේ අවුරුද්ද වෙනකොට අපි අය කරගන්න බලාපොරොත්තු වෙනවා දැන් තියෙන රාමුවට අනුව බිලියන 3850 තුන් ගුණයකින් ආදායම වැඩි කරලා රෙගුවේ ට්‍රිලියන් එකක් නේ වෙලා තියෙනවා නේ ට්‍රිලියන් 1.2ක් තිබුණ එක ට්‍රිලියන 3.8කට වැඩි කරගන්න දැනටම අපිට ට්‍රිලියන 2ක් ජූලයි මාසේ ඉවර වෙනකොට ලැබිලා තියෙනවා අපි ඒ හින්දා තමයි අශ්වසම අපිට තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන් ඒ හින්දා තමයි අපිට රාජ්‍ය සේවකයාගේ පඩිය 24කින් වැඩි කරන්න පුළුවන් වෙලා ගෝවියගේ පොහොර ටික 20000කින් අපි සහනාධාර දුන්නා නම් 4000ට පොහොර මිටි ලැබෙන ආකාරයට කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේක වීලුවන් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගකීම තමයි එයා හැම වෙලාවෙම වියදම ගේනකොට ක්‍රමයක් හොයාගන්නවා ආදායම උපය ගන්න සමගි ධනබලවේ ගෙත්තක් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔගොල්ලෝ යන තැන්වල කියනවා දැන් ප්‍රොෆෙෂනල්ස්ලා හම්බ වෙනකොට කියන තියෙනවා ඔබලතුමාට තියෙන ටැක්ස් ටික අඩු කරන්න ඊට පස්සේ තව තැනකට ගිහිල්ලා ගොවිය ටික හම්බ වෙනාම කියනවා පොරේ නිකම්ම දෙනවා කියලා ලොකු සල්ලිකාරයෝත් එක්ක කතා කරනකොට කියනවා දැන් අපි 36ක් අඩු අය කරනවා මිලියනයට වඩා ඉහළින් තියෙනවා මේගොල්ලෝ කියනවා ඒක 24කට අඩු කරන මොකට කතාවක්ද වැඩියෙන් උපයනකොට වැඩියෙන් ගෙවන්න ඕන NPP එක කියනවා 36ක තියෙන උඩම බ්‍රැකට් එක කියන්නේ මිලියනකට වඩා ඉහළයට 36ක් අඩු කරන එක වැඩිම ටැක්ස් කරන එක 24ට අඩු කරනවලු ස්ලැබ් එක ඒ කියන්නේ කන්සෙෂන් එක දෙන්නේ කාටද දන්නවද වැඩිම හම්බ කරන අයට මේගොල්ලෝ කියන 24ෙන් කැප් කරලා දානවයි කියලා ඔය කියන තරම් ලේසි නෑ අනිත් රටවල් වල තියෙන දේවල් ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්න තම අනිත් එක මිනිස්සු හිතාගෙන ඉන්නවා අපේ ආවම බලයට මිනිස්සු පටිතද කරගෙන අපිට උදව් කරයි මේකෙන් එළියට එන්න කියලා. එහෙම එකක් නම් වෙන්නේ නැහැ. මාස 6කට විතර වෙයි. වැටිම වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරගත්තම 69,000ක් මිනිස්සු තුනෙන් දෙකකුත් තරම් දුන්නා. ව්‍යවස්ථාව සංශෝධනය කරලා දුන්නා. ඔක්කොම කරලා දීලා සියලු බලය ලබා දුන්නා. මිනිස්සු චිත්‍රයන්ද ඔක්කොම කරා මාස 3ක් විතර යනකම්. මේ මිනිස්සුම අවුරුද්දක් යනකොට බඩු මිල වැඩි වෙනකොට, බඩු හිඟ වෙනකොට, විදුලි බිල කපා හරිනකොට, විදුලිය නැතිකොට පාරට බැස්සා.